අයිබෝන් සුබ දවසක් හැම දෙනාටම. ඉතින් මේ පළවෙනිදා සමුදා හවස 6ට අපි අනුකලනය පාඩම පටන් ගත්තා. ඉතින් එදා පාඩම කරාට පස්සේ මම වඩ ගණන් සෙට් එකක් දුන්නා. ඉතින් ඒ ගණන් අතරින් ළමයින්ට ප්‍රශ්න ආපු තැන් කිහිපයක් තිබුණා. මම ප්‍රශ්න අහපු. ඉතින් මං හිතුවා ඒ ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන චූටි වීඩියෝයක් කරන්න ඕන කියලා. මේ වීඩියෝ එක අනිත් ළමයින්ටත් බලන්න කියලා මගේ පන්ති එන නොයන හැමෝටමත් බලන්න පුළුවන් විදිහට මම YouTube එකට අප්ලෝඩ් කරනවා. හරිද? ඉතින් අනුකලනය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. අනුකලනය කියන්නේ අවකලනයේ රිවර්ස් ප්‍රොසෙස් එක. හරිද? ඉතින් එතනදී ඇත්තම කිව්වොත් අපිට මේ අවකලනය වගේ දෙන හැම ශ්‍රිතයක්ම අනුකලනය කරන්න බෑ. අවකලනය කිසි කේසයක් නැහැ, දෙන ඕන එකක් ඊසි අපිට අවකලනය කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. හරිද? සමහර කාරට මේ ලොන්, EX, බල, සයින්, කොස් මේ ඔක්කොම කලවම් කරලා මේ අච්චාරු වගේ දුන්නොත් කේසයක් නැහැ අපිට. හැබැයි අනුකලනය එහෙම බෑ. අනුකලනයේ ඉතාමත්ම සීමිත මූලික අනුකලන ආකාර කිහිපය තියෙන්නේ. අපි මේ අනුකලන පාඩම තුල කරන්නේ ඔය මූලික ආකාරයකට දෙන ගාන කන්වර්ට් කරගන්න එක. හරිද? ඉතින් තාම අපි මේ පාඩේ මුල ඉන්නේ. හරිද? ඉතින් එතනදී එක මූලික අනුකලන ආකාරයක් තමයි ඉර යට නැත්නම් මේ ඩිනෝමිනේටර් එකේ හරේ වර්ගජ සමීකරණයක් ලැබෙන ආකාරය. හරි. ඉතින් අපි කතා කරා පන්තියේදී නියතයක් ඉර උඩ තියෙද්දි, නියතයන් නියුමරේටර් එකේ තියෙද්දි ඉර යටට වර්ගජයක් આવු මොකද කරන්න කියලා. හරි. ඒක නම් මම ආකාර ක්‍රම මේ තුනක් ක්‍රමවේද තුනක් වාට කියලා දුන්නා. එතකොට දැන් මේ තියෙන මේ අවස්ථා දෙක තියෙන්නේ ලවයේ, එහෙම නැත්නම් නියුමරේටර් එකේ රේඛීය පදයක්. රේඛීය පදයක් ලීනියක්. හරිද? රේඛීය පදයක් තියෙන අවස්ථාවක් මෙතන තියෙන්නේ ලවය තුල ක්වාඩ්‍රටික් කියන්නේ දැන් වර්ගජ ප්‍රකාශනයක්ම තියෙන එක. කියන්නේ යටත් වර්ගජ උඩත් වර්ග. හරි. දැන් මේ වගේ වෙලාව මොකද්ද අපි කරන්නේ? හරි. දැන් අපි දන්නවා උඩ නියතයක් තිබ්බහම අනුකරණය කරන්න මේ අවස්ථාවේ මොකද කරන්නේ. ඉතින් මම ඔයාලට ඒක ටික පැහැදිලිව කියලා දුන්නා. මේ වගේ වෙලාවක යට වර්ගජයක් උඩ රේඛීය පදයක් තියෙන වෙලාවේදී අපි මේකට පාවිච්චි කරන්නේ ලොන් මෙතඩ් එක. ඒ කියන්නේ යට පදයේ අවකලනය උඩ නිර්මාණය කිරීම. හරිද? ඒ අවස්ථාවේදී අපිට මේ කියන්නේ කෙලින්ම මේ යට පදයේ අවකලනයම නිර්මාණය කරගන්න බෑ. පද පොඩ්ඩක් එහාම යක් කරගන්නවා. ඒ නිසා මුලින් අපි බලමු මේ මේ යට පදයේ අවකලනය මොකක්ද කියලා. යට පදයේ අවකලනය දන්නවනේ කීයද කියලා? 2x තන 2. අවුලක් නැහැ නේද? කිසි කේසයක් නැහැ. ඉතින් මේ උඩ පදේ බැලුවොත් තියෙන 3x + 4. උඩ 3x + 4 තියෙන. එතකොට මේ අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනට මොකද්ද කරන්න කියන්නේ? 2x හදාගන්න බෑ. මොන කෙනෙක් හිතන්න පුළුවන් 3x වලින් 2x දීලා x කෙනෙක් පැත්තකින් තියන්න. හරි. පාර ආයෙ ප්‍රශ්නයක් කියනවා. හරි. ඉතුරු වෙන x ද මොකද්ද කරන්න කියලා. හරිද? මේ වගේ වෙලාවට අපිට පොඩි ටෙක්නික් එකක් මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. මට පුළුවන් පොදුවේ මේ දෙන්නගෙන්ම නැත්නම් හරියට උඩ පදෙම 3ක් එළියට ගන්න. 3ක් එළියට ගන්න පුළුවන්. හරි. 3ක් එළියට අරගත්තාම මෙතන x විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මට පුළුවන් මේ උඩ යට දෙකෙන් වැඩි කරලා උඩ සහ යට දෙකම දෙකෙන් වැඩි කරලා මට අවශ්‍ය කරන 2x හදාගන්න. හරිද? ඊට පස්සේ ධන 2 යට 2 අතින් දාලා වැඩේ බැලන්ස් කරන්න පුළුවන්. හරි. ඔක එක විදියක්. මේක එක ක්‍රමවේදයක්. හරි. තව විදිහක් තියෙනවා. මම එකක් කියලා දෙන්නම්. ඔයා තීරණය ගන්න මේ දෙකෙන් ඔයාට වඩාත්ම පහසු ආකාරය තෝරගන්න. හරි. හරි. වැඩේ බලමු. 3ක් පොදුවේ ඉඩට ගන්න. ගත්තාම x ධන මම පොඩ මේ 4 බෙදීම 3 පැත්තකින් තියන්න. 4 බෙදීම 3. හරිද? ඊට පස්සේ මෙතන 2x හදාගන්න මම දෙකෙන් බෙදලා දෙකෙන් වැඩි කරනවා. දෙකෙන් වැඩි කරනකොට මතක තියාගන්න මෙයාවත් දෙකෙන් වැඩි වෙන්න ඕන. ඉතින් අපි කරමු ඒ වරද. අර 3ක් එළියට ගන්න පෙළියයි දෙකෙන් වැඩි කරන්න පෙළිය එහෙම කරන්න එපා. එකම පෙළිය ඔක්කොම කරමු. හරි. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ධන දෙකක්. එහෙනම් දෙකක් අතින් දාගෙන එයා කැපෙන දෙකක් වෙනම දාමු. හරි. එහෙනම් මෙන්න මේ කෑල්ල තමයි යටපදයේ අවකලනය. මේ ටික නියතයි. හරි. අපි මේ අවල වෙන වෙනම කඩාගමු. 3 බෙදීම 2යි 2x ධන 2 x වර්ග ධන 2 ධන 4. හරි. මෙතන සුළු කිරීම කරාම පොදු හරය 3යි
තුන් අ දෙක හයයි හයයි අට එකතු කරාම ධන දෙක. මේ දැන් සුළු නහම එන්නේ, මේ කැල සුළු කරාම එන්නේ ධන දෙක බෙදීම තුනක්. එයාව මෙයාගෙන් ගුණ වුණාම තුනට තුන කැපිලා දෙකට දෙක කැපිලා එතන තමයි එක විතර. අන්තර dx බෙදීම x පාරක ධන 2x ධන 4. හරි. දැන් බලන්න මෙතන යටපදයේ අවකලන උඩ නිර්මාණය කරාම අපිට පුළුවන් එක මෙන්න මේ විදිහට ln x වර්ග ධන 2x ධන 4 කියලා ලියන්න. හරි වන්නේ. දැන් එහෙනම් මේ කැල අනුකරණය වෙලා තියෙනවා. මෙයා ඕකේ. දැන් අපිට තියෙන මෙයාව අනුකරණය කරන්න. ඒතර බලන්න මේ මම ඔයාලට කියලා දුන්න මේ වගේ අවස්ථාවකදී අනුගමනය කරන්න ඕන මොකක්ද කියලා. ඒ තමයි මෙයාගේ විවේචකය ධන වීම, ඍණ වීම, බිංදුව වීම මත තමයි මේක අපි ඩිසයිඩ් කරන්න. බලමු මෙයාගේ විවේචකය. විවේචකය බැලුවොත් b වර්ග ඍණ 4 ac නේ. ඒතර b වර්ග කිව්වම 4යි. ඍණ 4යි ac කියනකොට ඔයාලට තේරෙනවා මේක මූල අතාත්වික නැත්නම් විවේචකයේ ඍණ වෙන අවස්ථාවක්. එහෙනම් මේකටයි පාවිතා කරන්නේ tan ඉන්වර්ස් ආකාරය. ඒකෙදි මම ඔයාලට කිව්වා මේක මේ වර්ග පූර්ණය කරගන්න කියලා. ඒක මෙතන ඩවුල් නැහැ නම පන්ති ඒවයි හැදුව කොට. එතකොට ධන 4න් එකක් අඩු කරාම 3යි. tan ඉන්වර්ස් මෙතන ඩේ අප්ලයි කරමු. එක යට මූල 3යි. tan ඉන්වර්ස් x ධන 1 බෙදීම මූල 3. මොකද ඒකට හේතුව මේකයි. දැන් මෙතනදී 3නේ. tan ඉන්වර්ස් මෙතඩ් එකේ මම ඔයාලට කියදුන්නේ මෙහෙම. x වර්ග ධන d වර්ග මේ ෆෝමැට් එකට. ඉතින් මේ මෙතන x වර්ගම එන්න ඕනේ. x ගේ රේඛීය පදයක් ආවත් ඕකේ. හරිද? වෙන එහෙම ලියමු. ax + b t squared. හරි. ඔය ටයිප් එකේ දැන් ඉතින් ඒ ටයිප් එක හැදිලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා d වර්ග. එතකොට එයාව මට ලියන්න පුළුවන් මූල 3 වර්ගයේ විදිහට. ඒක හිතින් කරන්නත් පුළුවන්. හරිද? මම ඉතින් කාට හරි කවුරුම හරි ළමයට මේක නොතේරුණොත් කියලා තමයි මේක දැන් ආයි ලියලා පෙන්වන්නේ. එතකොට මෙතන තියෙන d 1 over d මේක එන්නේ answer එක 1 over d tan inverse ax + b divided by d ඔන්න ඔහොම තියෙනවා. හරිද? පැහැදිලිද? හරි. ඉතින් මේ පදේ ඔහොම වෙනවා. ඔයා ලියන මම මේ දැට කමාවක් දාලා තියා. හරිද? ඒ වගේම අවසානය අනිවාර්යෙන්ම ධන c කියලා දියන්න ඕන. පුරුද්දක් විදිහට තියාගන්න මේ c කියන්නේ c යනු අභිමත නියතය කියලා අනිවාර්යෙන් ලියන්න. හරිද? නැත්නම් c is an arbitrary constant. හරි. ඔය විදිහට. දැන් වැඩි පැහැදිලි නේද? හදිසියෙ මේ විදිහට ආවොත් කියන්නේ ගොඩක් අර මම පන්ති නම් උදාහරණ විදුනේ x ධන 2 x ධන 1 වගේ. ඒතර ඒ වගේ අවස්ථාවදී මම ඔයාලට කිව්වා උඩ යටත් දෙකෙන් වැඩි කරගත්තාම ඇති කියලා. මේ වගේ වෙලාවකට කරන්න ඕන මොකක්ද කියලා ඔන්න මම දැන් කියලා දුන්නා. හරි. වැඩි shape නේ. හරි. ඒක මම ඔයාලට මේ තව අලුත් දෙයක් කියලා දෙන්නම්. මේක අහන්න හදන්න පුළුවන්. මේ ඒ කියන්නේ මෙන්න මේ format එකට මම වෙනස් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි අපිට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. යටපදයේ අවකලන උඩ හදාගන්න මගේ අරමුණ. ඉතින් මට පුළුවන් 3x + 4 සමානයි ඒ වතාවක් 2x + 2 + b. ඒ කියන්නේ මෙයාව යටපදයේ අවකලනයේ තව නියතයක මේ කොමෙන්ට ලියාගන්න. ලියාගෙන සංගුණක සමාන කරලා මේ AB දෙන්න හොයනවා. තේරෙනවද? මේක ටිකක් දිග වැඩි. මේ ටිකක් දිග. හැබැයි ඉතින් මෙහෙම හිතමු අපි. දැන් ඔයාට අර 3න් ගුණ කරගන්න එක, සෝරි 3ක් එලියට ගන්න එක, 2න් උඩට වැඩි කරගන්න එක. ඔන්න ඔය වැඩේ ටිකක් වට පැටලෙනවනම්. දැන් හැමදාම වගේ ගණන් හදුවා කොහෙන් හරි සුළු කිරීමක් අවුල් යනවනම් අන්න එහෙම ළමයට මේක හොඳයි. හැබැයි එයා වෙනම අවධානය දෙන්න ඕනේ මේක අට ගාලා තප්පර දෙන්න ක්ෂණිකව ලියන්න. ඒ නිසා ඔයා අතේ ස්පීඩ් වැඩි කරගන්නවා. දැන් ඔයා හිතේ ස්පීඩ් එක ටිකක් මදි වගේ නම් මදි කියනට වඩා වාරියක් හිතින් කරද්දි වරද්දනවා නම් අතේ ස්පීඩ් එක වැඩි කරගෙන ගන්න හදන්න. ඒක වාගේ තත්ත්වේ හැටියට වාගේ ගෙම ගහන්න. ඒතොර මේ පැත්තේ 3යි මේ පැත්තේ 2යි ඒ නැ ඒ කියන කීයද? 3 බෙදීම 2යි x නොට් නියත ගත්තොතින් 4 සමානයි 2යි a ධන b. ତର b කියන්නේ කීයද? 2 2 3යි මේ පැත්තේ ගම 1යි. එහෙනම් b සමානයි
එක හරි. ඊට පස්සේ ක්‍රමේ මේකම අන්තිම උත්තරෙත් මේකම භූතනසන්නේ අර ලියා ගැනීම මතකනේ මෙයාව අපි හදාගත්තේ. අන්න ඒක තමයි මේ මේ විදිහට අපිට ලැබෙන. ඊතල මෙතන එනවා 3 බෙදීම 2 2 x ධන 2 ධන 1. හරි. දැන් ඔයාලට තියෙන මේ x වර්ග ධන 2 x ධන 4 මේ දෙන්නව වෙන වෙනම බෙදන්න. බෙදුවම අර කලින් ආපු උත්තරේ කලි මේ තුන්වෙනි පිටේට ආව උත්තරේදී ඒකම අපිට ලැබෙනවා. මොකුත් තනසන්නේ. හරි. ඔන්න ගාන ක්‍රමය. ඉතින් ඔයා මේ මම කියලා දුන ආකාර දෙකෙන් කැමති ක්‍රමවේදයට හුරු වෙන. මම හැබැයි ඔයාට කියන්නේ පළවෙනි ක්‍රමයට පුරුදු වෙන්න කියලා. මොකද ඒකෙන් තප්පර ගානේ දඩබඩ ගාලා වැඩේ කරන්න පුළුවන්. හරි. අන්න ඒකයි. ඔයා හුරු වෙන්න ඕන. සුළු කිරීම අවුල් දින ළමයින්ට මේකත් ඕකේ. හැබැයි එතෙන් දිවා වගේ අතේ ස්පීඩ් එක හදා ගන්නවා. හරි. දැන් එනං අපි යමු මෙන්න මේ කාණ. ඉතින් මේකේ උඩ සහ යට දෙකම තියෙන කොඩ්‍රටික් නැත්නම් වර්ගජ. එහෙම නැත්නම් මේ දෙන්නගේ බල මාත්‍ර සමානයි. හරිද? ඒ වගේ වෙලාවක් පාවිච්චි කරගෙන මෙන්න මේ විදිහේ මෙතඩ් එකක්. මම එක පන්තියෙදි කියලා දුන්නා. මම නැවත මේ ගාණ තෝරගත්ත මෙන්න මේකයි. මෙන්න මේ ගණන් දෙකේ වෙනස ඔයාලට පැහැදිලි කරන්න. මේ දෙකේ වෙනස. දැන් තේරුම් ගන්න. යට පදයට වඩා නැත්නම් යට තියෙන කොහොමත් කොඩ්‍රටික් එකක්නේ. වර්ගජ එකක්. වර්ගජයක් යට තිබුණොත් උඩ රේඛීය පදයක් තිබුණොතින් යට පදයේ අවකලනය උඩ හදන එක තමයි අපි කරන්නේ. හරිනේ. ඊට පස්සේ උඩ යට සමාන වුණොත් ක්වාඩ්‍රටික් එකක්ම උඩක් තිබුණොතින් මෙන්න මේ ක්‍රමවේදය අපි භාවිත කරන්න. ඒ තමයි උඩ පදයේ මම ලියා ගන්නවා ඒ වතාවක් යට පදය ඍණ ධන b වතාවක් යට පදයේ අවකලනය ධනසි. අරකම තමයි අර මම වර දෙවෙනි කියලා දුන්නේ. ඒ දෙයම තමයි. ඊට පස්සේ සංගුණක සමාන කිරීමේ. සංගුණක සමාන කරලා x වර්ග සංගුණක සමාන කරමු. මේ පැත්තේ 1යි මේ පැත්තේ a. හරි. එහෙනම් a ඕකේ. x පදගම මේ පැත්තේ නැහැ නේ බිංදුවයි. මේ පැත්තේ 4යි a තන 2යි b. එහෙනම් b ගම මෙහෙන් b සමානයි 1යි. යමේරේ වරිණ 4යි 2කින් බෙදුවම වරිණ 2යි. x not නියත. මේ පැත්තේ වරිණ 2යි. මේ පැත්තේ a. මේ පැත්තේ 4යි b ධන c. දැන් c හදාගමු. b කියන්නේ ඍණ 2යි නේ. ඍණ 2 ඒවා 2 4ක් ඍණ 8යි. මෙතන ධන 1යි. ඍණ 8යි ධන 1යි ඍණ 7යි. මෙහෙට ගියම ධන 7යි. 7ෙන් 2ක් අඩු වුනහම 5යි. එහෙනම් c සමානයි 5යි. හරි නේද? අවුලක් නැහැ වැඩි. මේ දේවල් ආදේශ කළා උත්තරේ ගම්. හරි. එහෙනම් මෙයා වෙනුවට දාන්න පුළුවන් a කියන්නේ 1යි නේ. එහෙනම් x වර්ග ධන 4යි x ධන 1. පස්සේ ඍණ 2 වතාවක් 2x ධන 4 ධන 5 x වර්ග ධන 4x ධන 1. දැන් මෙයාගේ වෙන වෙනම මේ තුන් දෙනාව බෙදලා දාමු. බෝඩ් එකේ ඉඳ ඇති වෙන්නේ ඕලන් ෂේප් එක ගලීම අපි. මෙයාගෙන් බෙදුවට පස්සේ දැන් 1යි නේ. 1යි dx ඍණ. මෙතන 2 අපිට එළියට ගන්න පුළුවන්. 2x ධන 4 බෙදීම x වර්ග ධන 4x ධන 1 ධන 5 එළියට ගමු. px බෙදීම x වර්ග ධන 4x ධන 1. දැන් මෙයව අනුකලනය කරාම x නේ. මේක හොඳට මතක තියාගන්න. 1 කියන ඉලක්කම ඕනෑම විෂයකින් x විතර නෙමෙයි ඕනම විෂයකින් අනුකලනය කරාම එන්නේ ඒ අදාළ විෂය. ඒ හරිය වැදගත්. ඒ පැසල පට්ට ගහන දෙයක් ඕක. හරිද? හැබැයි ළමයින්ට වරද්ද ගන්නද? දැන් ගිය සතියේ මට මතකයි පන්තියේ මේ ඔයාලම හෙව්වා පන්තියේ ළමයි මහවුවා එක අනුකලනය කරාම උත්තර බිඳුව වෙනද කියලා. හරිද? ඒ ප්‍රශ්නේ එන්නේ මේකයි. ඒ අවකලනයත් එක පටලා ගැනීම. අවකලනය දෙක පටලා ගන්න එපා. x ව අවකලනය කරාම උත්තරේ එකයි. හරිද? එහෙනම් එක අනුකලනය කරාම x. නියතයක් අවකලනය කරාම බිඳුව එක හරි. ඒක වෙනම දෙයක්. මේ අනුකලනය අවකලනයේ රිවර්ස් process එක ක්‍රියාවලිය. හරිද? එහෙනම් මේක ඕකේ.
යටපදයක් කරන්න උඩ හැදුවේ නැහැ ඒක ලොන්. ඊට පස්සේ මෙයා අපි බැලුවොත් මෙයාගේ විවේචකය b වර්ග ඍණ 4 ac. ඒතර මෙයාව ධන අගයක් කියනවා. කියන්නේ මෙයාට සාධක තියෙන. හැබැයි මේ සාධක පැවතීම සමහර කාලවලට අර හොඳ මේ සාධක නොපවතින පුළුවන්. හොඳ පැහැදිලි සාධක. ඒ වගේ වෙලාවට අපිට සිද්ධ වෙනවා අර ඕලෙවල් කාලේ සමීකරණ තියෙන. ඒ සමීකරණ දාලා මෙයාගේ සාධක වෙන් කර ගැනීම කරන්න. හරි මම එහෙනම් ඒ වැඩේ මේ පැත්ත කරන්න. ඉක්මනට එක් කරමු. සාමාන්‍යයෙන් එක්සෑම් පේපර් එක ගන්න මේ වගේ ගණන් දෙන්නේ නැහැ. හරිද? එක්සෑම් පේපර් අපිට හොඳ සාධක වෙන් වෙන නැත්නම් හොඳ සාධක කැරෙන ගණන් තමයි දෙන්නේ. හරි මේක ගමුකෝ අපි. ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ 4 a c බෙදීම 2 a. ඉතින් අපිට එනවා x සමානයි. දැන් මෙතන 16 න් 4ක් ගියාම 12 නේ. 12 කියන්නේ 2 මූල 3 නේ. ඔක්කොම 2 කපන්න පුළුවන්. ඉතින් ඍණ 2 ධන හෝ ඍණ මූල 3. මම ඔයාලට මෙතෙන්දි කිව්වා මේ වගේ අවස්ථාවලදී පාවිච්චි කරන්න අර ඇල්ෆා බීටා මෙතඩ් එක. අර ඇල්ෆා බීටා සූත්‍ර මෙතඩ් එක. ඒ සූත්‍ර තමයි මේ සමීකරණයට අපි මේ වැනි අවස්ථාවක පාවිච්චි කරන්නේ. ඉතින් මම එතෙන්දි ඔයාලට කිව්වා ඇල්ෆාව ගන්න ලොකු පදයේ විදියට. එතන මූල 3 ඍණ 2. බීටාව ගන්න චූටි එක කෙනා විදියට මූල 3 ඍණ 2. මම ඔයාලට ආයෙසරක් මේ සූත්‍රය පොඩක් මතක් කරන්නම්. මූල සහිත අවස්ථාවකදී ඉර යට වර්ගජ සමීකරණයක් ආවොත් හරිද ඒ මූල දෙක ඇල්ෆා බීටා නම් අපි සූත්‍රය ලියන මෙන්න මෙහෙමයි. එක යට ඒ ඇල්ෆා ඍණ බීටා ලොන් x ඍණ ඇල්ෆා x ඍණ බීටා මෙන්න සමීකරණය. මේ ඒ කියන්නේ x වර්ගයේ සංගුණකය. x වර්ග සංගුණක එකයි නේද? ඒක අවුලක් නෑ. ඒක ඕකේ. ඒක උලන්නේ. හරිද? එහෙනම් ඇල්ෆා ගෙන් බීටා අඩු කරන් තියෙන්නේ. ඇල්ෆා ගෙන් බීටා අඩු කරනකොට ඔයාලට පේනවා 2ට 2 කැපිලා යනවා. මූල 3යි මූල 3 එකතු කරාම 2යි මූල 3යි. ලොන් ඊට පස්සේ x ඍණ ඇල්ෆා x ඍණ බීටානේ. x ඍණ ඇල්ෆා x ඍණ බීටා. x ඍණ මූල 3 ඍණ 2 x ඍණ මූල 3 ඍණ මූල 3 ඍණ 2 ධන c. අනිවාර්යෙන් ලියන්නේ c is an arbitrary constant. c anu abimata niyateki. පැහැදිලිද? දැන් මේවා ඔයා ස්පීඩ් කරන්න පුරුදු වෙන්න ඕන. වේගෙන් වේගෙන් වේගය තමයි හරියට වැදගත්. හරිද? අනේ වේගය හදා ගන්න. ඉතින් ඒකට මම ටියුට් එක දීලා තියෙනවා. හරිද? සයිට් එකේ තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න දැන් මෙන්න මේ මම ඔය කියලා දුන්නු ගානට අදාළ රෙකෝඩ් එක නැත්තම් ක්ලාස් එකේ කරපු රෙකෝඩ් එක මගේ සයිට් එකට අප්ලෝඩ් වෙන ඕනෑම ශිෂ්‍යයෙක්ට නොමිලේ නරඹීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ අනුකරණය ඉගෙන ගන්න ආස කෙනෙක් කියන එක බලන්න. පාඩුවක් වෙන්නේ නැහැ නේද? හරිද? ඒතර වාට තියෙන්නේ සයිට් එක රෙජිස්ටර් වෙද්දී 2023 11 තියරි කියලා ඇති කෝස් එකක්. අනේ කෝස් එකට එන්රෝල් වෙන්න. එන්රෝල් වෙලා මැයි මාසෙට අදාළ ෆෝල්ඩයක් ඇති. ඒ ෆෝල්ඩ් එකේ උඩ ක්ලික් කරාම ඩ්‍රොප් මෙනු එකක් වැටේ. අන්න එතන integration day 1 record කියලා තියෙන PDF එකක් තියෙන. ඒ ඕනම කෙනෙක් දෙයක් වට ෆ්‍රී ගන්න පුළුවන්. ඒක බලන්න ගන්න. බලලා ඒක නම් තිය හදන්න ගන්න. හරිද වැඩේ? ඉතින් ඒක කරන්න. එතකොට මේ තව මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි. අපි ඊළඟ දවසේ භින්න භාග ගැන ඉගෙනගෙන, ඒ කියන්නේ මේ ඊළඟ අඟහරුද මේ 8 වෙනි අඟහරුවාද? sorry සමද. නා දවස පැටුණා. සමද මේ 8 වෙනි සඳුදාට හවස 6ට අපි භින්න භාග ඉගෙනගෙන භින්න භාග භාවිතා කරලා අනුකරණය කරන්නේ කොහොමද සහ පාස් පේපර්ස් වල ලබා දුන්න ගැටළු සියල්ලම අපි එදාට සාකච්ඡා කරනවා. හරි. ඒතර එදාට මේ අපි මේ වැඩ ටික ස්පීඩ් කරනවා. හරිද? භින්න භාග ඉගෙන ගත්තා. ඒ වැඩේ ටිකක් අපි හිමීට ගියා. මොකද ඒක ඔයාගේ ඔළුවට දාන්න බැටික ටික. හරිද? ඊට පස්සේ යක්කු වගේ පාස් පේපර්ස් ගන්න තිය එක හුස්මට හදාගෙන. මොකද මට වාඩ මේවල අමුතුන් කියලා දෙන්න දෙන්නේ හොඳට ප්‍රැක්ටිස් වෙලා හොඳට මේ සූත්‍ර ඔළුවට දාගෙන ඉන්නේ මට භින්න භාග විතරයි කියලා දෙන්න තියන්නේ කියලා දීපු ගමන් එක පොදියට පාස් පේපර් එක ඔක්කොම හදුවා. ඔක්කොම හදලා දානවා. හදලා ඒ පාඩම ඉතින් ඉවර කරනවා. පාඩම කියන්නේ ඒ පාස් පේපර් ආකාරය. අනිවාර්යයෙන් මේ පාරේ 2023 පේපරෙත් 15 වෙනි ප්‍රශ්නේ A කොටසෙන්නේ මෙන්න මේ භින්න භාග වලින්.
එක 100 200 ෂුවර්. හරිද? එයා ඔයාට ඒ ගාන නිකම්ම කරන්න පුළුවන්. හරි. ඔය විදිහට ඊට පස්සේ ආදේශය ගැන කතා කරනවා. ඊට පස්සේ ත්‍රිකෝණමිතික අනුකරණය වගේ මුළු පාඩම අපි ඉස්සරහට කරගෙන යනවා. හරි. දැන් අපි මේ 8 වෙනිදාට හම්බෙමු. මේ ටිකක් අධ්‍යයනය කරලා මම හිතන්නේ මේකෙන් වාදයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් නැවත හම්බ වෙන තෙක් ඔයාලා හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන්න, මාන්සි වෙන්න, වැඩ කරොත් විතරයි වාට අනාගතයක් තියෙන්නේ.